ආයි බෝවන් කියලා මම පිළිගන්න ඔයගොල්ලෝ සියලු දෙනාම අද මගේ අලුත් වීඩියෝ එකට මේ මං හිතර විදියට අද ඔයගොල්ලෝ ඔච්චර සතුටකින් නෙමෙයි ඉන්නව ඇත්තේ මොකද මාකට් එක ආයෙ ඩ්‍රොප් වුණා තවත් පොයින්ට් 100 ගානක් විතර ඩ්‍රොප් වෙලා තියෙනවා නමුත් අපි ඉතින් ඒ හැඟීම් වලට අනුව තීරණය ගන්නකොට මාකට් එකේ උස් උස් ඉහළ යෑම් පහළ යෑම් මේවා සේරම දරා ගන්න සිද්ධ වෙනවා මේ මාකට් එක අද අපිට වෙන විදිහ දිහා බලපුවාම මේක වෙන දේවල් දිහා බලපුවාම මම අද උරකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාකට් ඉමෝෂන් සයිකල් කියන එක මේ මාකට් ඉමෝෂන් සයිකල් කියන එක හරියටම බැලුවොත් අපේ මාකට් එකට දැන්ට ඇප්ලයි කරන්න පුළුවන් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා මේ සයිකල් එක මේ සයිකල් එක අපි දැන් ඉන්නේ කොතනද කියන එක තමයි හොයාගන්න ඕනේ මේ බැලුවොත් එහෙම මේ ෆේස් 1 කියලා තියෙන මේ මාකට් ඉමෝෂන් සයිකල් එකේ ඔප්ටිමිසම් වලින් පටන් ගන්න ඔප්ටිමිසම් කියලා මොකද්ද අපි ඇනලයිස් කරලා රිස්ක් එකට ගැලපෙන රිටර්න් එකක් ගන්න පුළුවන් ගන්න ඕනේ කියලා හිතලා එතකොට ලොජිකල් විදියට අපි මාකට් එකට එන්ටර් වෙනවා මෙන්න මේ ස්ටේජ් එකේ ඔප්ටිමිසම් අපි මේක කරා දැන් එක්සයිට්මන්ට් කියන්නේ මොනවද අපි ගත්තු ස්ටොක්ස් දැන් පොඩ පොඩ ග්‍රීන් වෙලා මාකට් ග්‍රීන් වෙලා පොඩ පොඩ ඉන්ඩෙක්ස් එක උඩට යනවා ඉතින් අපිට හරි සතුටුයි අපි මොකද අපි ගත්ත තීරණ හරි ඔන්න දැන් ත්‍රිල් ස්ටේජ් එකේදී මොකද වෙන්නේ අපේ පෝර්ට්ෆෝලියෝ එක 100% ගේන් සමහර ඒවා 150ක් විතර තියෙනවා හරිද ඔන්න ඉතින් දැන් අපි මොකද කරන්නේ අපිට තවත් ඕනේ දැන් තවත් අපි හිතන තවත් මේක වැඩි වෙයි අපිට දැන් තවත් පෝර්ට්ෆෝලියෝ එක වැඩි කර ගන්න ඕන අපි විකුණන්නේ නැහැ අපි තවත් අල්ලන් ඉන්නවා යූෆෝරියා කියන්නේ මොකද්ද අපි හිතනවා අපි ඉන්වෙස්ට් කරපු එක හරිම හොඳ වැඩක් අපි කරේ හරිම මේ නියමම වැඩක් දැන් 200ක් අපිට ලාභයි අපි තියාගෙන ඉන්නවා තවත් යගේ මාකට් එක දිගේ දැන් මෙතන ටෙක්නිකල් ඉදේ බැලුවොත් එම RSI එක සමහරවිට මේ වෙලාවේ තියෙන්න පුළුවන් මාකට් RSI එක 85 90 95 ලෙවල් එකේ තියෙන්න පුළුවන් අපේ පෝර්ට්ෆෝලියෝ ඩබල් වෙලා සමහර ෂෙයාර්ස් වල 100 200 300 රිටර්න්ස් යූෆෝරියා මෙන්න මෙතනදී තමයි අපිට මැක්සිමම් ෆයිනලස් රිස්ක් එක තියෙන්නේ අපේ ඉන්ඩෙක්ස් එක ගත්තොත් එම් මම උදාහරණයකට අපේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ගත්තොත් එම මේ ඔප්ටිමිසම් කියන එක පටන් ගන්න පුළුවන් අපි හිතමු අපේ ඉන්ඩෙක්ස් එක 6000 6100 වගේ ලෙවල් එකේදී ගිය අවුරුද්දේ ඔක්තෝබර් වාසියේ වගේ විතර වගේ ඔන්න ඒ වෙලාව අපි ඇනලයිස් කරලා මාකට් එකට එන්ටර් වුණා ඊට පස්සේ ජනවාරි මාසෙ වෙද්දී 8800 8900 8 ඒ ලෙවල් එකේදී ඔන්න යූෆෝරියා ස්ටේජ් එක අපේ පෝර්ට්ෆෝලිය ග්‍රීන් 100% 200 300% ගේන් ඊට පස්සේ මොකද වෙන්නේ ෆේස් 2 වලට එනවා ඇන්සයිටි කියන්නේ මොකද්ද ඇන්සයිටි කියන්නේ මොකද්ද මාකට් එක ටිකක් දැන් ඔන්න වැටෙන්න පටන් ගන්නවා චුට්ටක් විතර ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා අපි හිතනවා කමන්නේ ඔය පොඩ්ඩක් මේ ඩ්‍රොප් වුණාට කමක් නැහැ මේක තාවකාලික දෙයක් අද නැත්තම් හිටෝක් රිකවරි කියලා හිතනවා ඇන්සයිටි පොඩි එකක් තියෙනවා එච්චර ගණන් ගන්නෑ ඔන්න ඩිනයිල් කිය සේජ් එන්නේ මොකද මාකට් එක තවත් ඩ්‍රොප් වෙනවා තව මොකද කරන්නේ අපේ පෝර්ට්ෆෝලියෝ වට්ටක්ම දැන් අඩු වෙලා දැන් අපිට පේන්න ගන්නවා 100 200% gains තිබිච්ච stocks දැන් ඔන්න රෙඩ් වෙලා චුට්ටක් විතර 3-5ක් 3-2ක් විතර රෙඩ් වෙලා ඩිනයිල් ස්ටේජ් එකේ ඔන්න අපි තවත් ඒත් අල්ලන් ඉන්න මුකුත් කරන්නේ ඔන්න දැන් තවත් මාකට් වැටෙනවා ඔන්න 8800 තිබිච්ච ඉන්ඩෙක්ස් එක ඔන්න මොකද වෙන්නේ ඔන්න දැන් 8000 විතර ඇවිල්ලා අපේ පෝර්ට්ෆෝලියෝ කුඩු මම ඊයේ වීඩියෝ එකක් කරා ඕගොල්ලන්ට අපේ පෝර්ට්ෆෝලියෝ කුඩු මොකද කරන්න කියලා නේ ලෝක විනාශය නෙමෙයි කියලා තමයි වීඩියෝ එකක් කරායේ බලන්න මේ මගේ වීඩියෝ එක ගිහිල්ලා මම ඒක මතු කරපු කාරණා ඔන්න දැන් මේ ෆියර් ස්ටේජ් එක ඇවිල්ලා තියෙන්නේ ෆියර් ස්ටේජ් එක මොකද වෙන්නේ පාඩු වැඩි වෙනවා ඔන්න අපිට මාජින් කෝල්ස් එනවා බෝක කතා කරලා කියන අපිට මාජින් සෙටල් කරන්න කියලා මේ මාකට් එක ඩවුන් ඩාර්ක් රෙඩ් දවසකට පොයින්ට් 200 300 සමහර වැටෙනවා ඔන්න ෆියර් දැන් මොකද කරන්නේ අපේ බ්ලඩ් ප්‍රෙෂර් උත් නැගලා පෝර්ට්ෆෝලියෝ ගේන්ස් නැහැ ඔක්කොම රෙඩ් ඔන්න දැන් ඊළඟට අපි එනවා ඩිප් ෆේස් 3 එකට පටන් ගන්නවා ඩිප්‍රෙෂන් එකේ මොකද්ද වෙන්නේ අපි හිතනවා අපි දැන් මාකට් එක ඉවරයි අපි ඉවරයි පෝර්ට්ෆෝලිය ඉවරයි දිගටම ඩවුන් තමයි දැන් නම් ගොඩේමක් නැහැ අනාතයි අපි එහෙම හිතනවා ඩිප්‍රෙෂන් ස්ටේජ් එකට දැන් එනවා ෆේස් 3 එකේ කැපිටුලේෂන් කියන්නේ මොකද්ද හරි ඊට පස්සේ කැපිටුලේෂන් කියන්නේ මොකද්ද අපි හිතනවා ස්ටොක් මාකට් එක වැඩක් නැහැ දැන්. දාපු සල්ලි වලිනුත් අපිට බායක් විතර නැතිලා තියෙනවා. කිසිම වැඩක් නැහැ. ආ කිසිම වැඩක් නැහැ. මේ ෆුල් අප්සෙට් කියලා අපි හිතනවා. හරිද?
ඔන්න ඉතින් දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ. අපිට දැන් ෆුල් ඩිමෝටිවේට් වෙලා තියෙන්නේ. අපේ සල්ලි වෙනුත් බයක් විතරයි. මාජිනි කෝල්ස් ඔක්කොම ඇවිල්ලා. ඔන්න ඉතින් මොකද වෙන්නේ? ඊට පස්සේ අන්තිමට මාජිනි කෝල්ස් එනවා. මාජිනි කෝල්ස් වලට අපි තියෙන ස්ටොක්ස් විකුණලා දානවා. ඔක්කොම මේව වෙනවා. ඊට පස්සේ ඩිස්පොන්ඩන්සි. ඩිස්පොන්ඩන්සි කියන්නේ මොකද්ද? පොඩි පිරිසක් විතරක් ඉතුරු වෙනවා මාකට් එක. අනිත් අය ඔක්කොම විකුණලා ඉතුරු වෙච්ච සල්ලි ගත්තාම මාකට් එකෙන් ගිහිල්ලා ස්ටොක් මාකට් එක කැසිනෝ එකක් වැඩක් නැහැ. මේකෙන් අපිට ලාභ ගන්න බෑ කියලා යනවා. ඉතුරු වෙලා ඉන්න අය මොකද කරන්නේ? මේගොල්ලෝ හිතන අපිට දැන් පෝට්ෆෝලිය එකක් තියෙනවා පොඩි එකක්. මේ තිත මොකද කරන්නේ දැන්? අපි ස්ටොක් මාකට් එකට දාපු එකත් හරිම මෝඩ වැඩක්. අපි මේ සල්ලි දාන්න තිබුණේ නැහැ නේ ස්ටොක් මාකට් එකේ. මේක දාන්න නැතුව ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තිබ්බනම් හොඳයි නේ. ඔන්න ඩිස්පොන්ඩන්සි ස්ටේජ් එකට. මෙතනින් එනවා ෆේස් 4 එකට. ෆේස් 4 එකෙදි මොකද වෙන්නේ? ඔන්න ඩිප්‍රෙෂන්. දැන් මොකද අපිට දැන් මොනවද වෙලා තියෙන්නේ? ඩිප්‍රෙෂන් එකක් අපිට දැන් වෙලා තියෙනවා. හරිද? ඩිප්‍රෙෂන් එකක් කියලා දැන් අපි අපි මේ ඉතින් ඉන්නවා දැන් නම් මාකට් එක ඉවරයි. කරන්න දෙයක් නැහැ. අපිට එච්චරම ගැම්මක් නැහැ හැම කියලා. කිසිම නිකන් මොටිවේෂන් එකක් නැහැ. නමුත් ඔන්න හෝප් ස්ටේජ් එකට යනකොට මොකද වෙන්නේ? මාකට් එක වැඩි වෙනවා. ටික ටික වැඩි වෙනවා. ටික ටික වැඩි වෙනවා. ආයි පොඩ පොඩ වැඩි වෙනවා. ඒත් අපි අදිමදි කරනවා සල්ලි ආයෝජනය කරන්න. ඇයි? අපිට තියෙන මාකට් එක වැටිලා අපි කාපු කෑම පිළිබඳව බයක් තියෙනවා. ඒ නිසා අපි අදිමදි කරනවා. නමුත් පොඩි හෝප් එකක් තියෙනවා මාකට් එක පොඩ පොඩ වැඩි වෙයි කියලා. මිව මිල තව ජුට්ටක් මේ මේ පොඩ පොඩ වැඩි වුණත් හොඳට කරයි කියලා හෝප් එකකුත් තියෙනවා. නමුත් එච්චරම මේකක් නැහැ. හරිද? ඔන්න රිලීෆ්. රිලීෆ් කියන්නේ ඔන්න මාකට් එක දැන් වැඩි. තව වැඩි වෙලා. දැන් දවසකට පොයින්ට් 100 ගාන වගේ 50 75 ගාන වගේ අප් වෙනවා. ඔන්න අපේ පෝට්ෆෝලිය අපි ගත්ත සමහර ෂෙයාස් වලත් දැන් අපි තියෙන ෂෙයාස් වල ලොස් සමහරවල් රිකවර් වෙලා. ග්‍රීන් වෙන සමහරට. ඔන්න රිලීෆ් එකක් අපිට එනවා. දැන් අපිට සහතිකයි මේ මාකට් එක රිකවර් වෙනවා කියලා. මේ මාකට් එක ආයෙ වැඩි වෙනවා කියලා. ඔන්න ඒ ලාට අපිට රිලීෆ් එකක් එනවා. ඔන්න ඊට පස්සේ ආයේ සයිකල් එකේ මුලට යන ඔප්ටිමිසම්. අපි ඇනලයිස් කරනවා. අපි ඇනලයිස් කරලා අන්ඩර් වැලියු කියන ස්ටොක්ස් හොයා ගන්නවා. ඔන්න ආයෙ ඉන්වෙස්ට් කරනවා. කොහෙන් හරි අපි FD එකේ තිබුණ සල්ලි ටිකක් අපි ආපහු ගෙනල් මාකට් එකට දානවා. දාලා ඔන්න අපේ පෝට්ෆෝලියෝ එක බිල්ඩ් අප් කරගන්නවා. මෙන්න මේ විදියට තමයි අපේ සයිකල් එක ක්‍රියාත්මක වෙන්නේ. මේක හරියටම අපි මාකට් එක අද කන්ඩිෂන් එකට 100%ක් ගැලපෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් 7500 වලගේ ඉන්ඩෙක්ස් එක තියෙන දැන් අද මේ තියෙන්නේ අපි ඉන්නේ කොතනද? අපි මේ ඉන්නේ ෆේස් 2 එකේද නැත්නම් අපි මේ ෆේස් 3 එකට ආවද කියන එක ප්‍රශ්නේ තියෙනවා. ෆේස් 2 එකේ නම් මේ 7500 අපි ඉන්නේ. ෆේස් 3 එකට යන්න තව තියෙනවා ටිකක් drop වෙන්නේ. ඒ කියන්නේ ෆේස් 3 එක තමයි අපිට තියෙන maximum financial opportunity එක. මෙන්න මෙතනදී තමයි අපි investors ලා retailers ඒවා ඕන කෙනෙක් ඒවා අපේ margins තියෙනවා නම් use කරන්න ඕනේ. ණය ගන්නවා නම් ණයට quotas ගන්න ඕන. මෙන්න මේ ෆේස් 3 කියන එක ලෙවල් එකේ ඩිස්පොන්ඩන්සි නැත්නම් ડિප්‍රෙෂන් කියන ලෙවල් එක කවුරුත් ගන්න නැති වෙලාවේ අපේ මාජ් සල්ලි නැහැ. අපිට මාජින් එකක් තියෙනවා. මාජින් එක යූස් කරලා ගන්නවා. නමුත් වැඩේ වෙලා තියෙන්නේ අපේ කට්ටිය ගන්නේ මාජින් එක යූස් කරන්නේ මැක්සිමම් ෆයිනෑන්ෂල් ඔපචුනිටි එක තියෙන මෙන්න මේ ෆේස් 3 කියන පොයින්ට් එකේ නෙමේ. මෙන්න මේ ෆේස් 1 කියන පොයින්ට් එකේ මේ යූෆෝරියා කියන මාකට් එකේ 8800 ඉන්ඩෙක්ස් එක තියෙදි මාජින් එක යූස් කරලා තව ගන්නවා. එහෙම නැත්නම් ඇන්ෂයිටි ලෙවල් එක චුට්ටක් වැඩිද්දි මාජින් එක යූස් කරලා තව ගන්නවා. එතකොට මාකට් එක උඩ 8800 දීද්දි 8700 දීද්දි මේ මාජින් කරපු අයට මේක 8018 වෙලා 7500 දීද්දි මාජින් කෝල් එක නවත්තන්න බැහැ. එතකොට අනිවාර්යයෙන්ම ලොස් තමයි. මේ මාකට් එකේ වෙලා තියෙන එක්සැක්ට්ලි අන්න ඒක තමයි වෙලා තියෙන. ඕගොල්ලෝ තීරුම් ගන්න එක. එහෙනම් මේකේ කරන්න තියෙන හොඳම දේ තමයි තමන් ස්ටොක් එකක් ගන්න ඉස්සෙල්ලා තීරණය කරන්න අපි ඉන්න තත්ත්වය මොකද්ද? මාකට් එකේ තියෙන තත්ත්වය මොකද්ද? මාකට් එකේ බිහේවියර් එක මොකද්ද? මාකට් එකේ පාස් ට්‍රෙන්ඩ් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? ආ අපි දැන් කොතනද ඉන්නේ? මාකට් එකේ වැටිලා අඩු වෙලාද නැත්නම් මේ අහස උඩ තියෙන ලෙවල් එකේ තියෙන්නේ? ඒකක් ඒක තීරණය කරන්න ඕන. ඊට පස්සේ ගන්න කොටසේ වැලියු එක බලන්න ඕන. මේක වටිනාකමක් තියෙනවද? මේක වටිනාකම අඩුයිද? මේක වටිනාකම වැඩියිද? මේක මැක්සිමම් ගිහිල්ලාද තියෙන්නේ නැත්නම් ඉන්ෆ්ලේටඩ්ද? ඒවා තීරණය කරන්න. මෙන්න මේ ස්ටේජ් එකේදී මේ ෆේස් 1 එකේ ටොප් ස්ටේජ් එකේදී අපි ගොඩක් වෙලාවට ස්ටොක් සම්බ වෙන්නේ වටිනාකම ඕවර් වැලියු වෙලා ඉන්ෆ්ලේට් වෙලා මෙතන තියෙන්නේ. ගොඩාක් ස්ටොක්ස් අපිට ඒක පේන්න තියෙනවා. මොකද මෙතන මේ 8800 ලෙවල් එකේ තිබිච්ච ස්ටොක් ප්‍රයිස් එකයි දැන් 7500 තියෙන ස්ටොක් ප්‍රයිසස් කම්පයර් කරලා බලපම් ඕගොල්ලන්ට පේනවා කොච්චර ඩ්‍රොප් එකක් තියෙනවද කියලා මේ ස්ටොක්ස් වලනේ. මම ඊයේ කරපු වීඩියෝ එකෙත් මම සමහර ඒවා දාලා පෙන්නවා මේ ඩ්‍රොප්ස් වෙලා තියෙන පර්සන්ටේජස්.
ඒකෙන් ඔයාලට හොඳ උදාහරණයක් ගන්න පුළුවන්, හොඳ අදහසක් ගන්න පුළුවන්. අපි ඉන්වෙස් කරන්නේ 99%ක්ම රීටේල් ඉන්වෙස් වල ඉන්වෙස් කරන්නේ වැරදි පොයින්ට් එකේදී. ඒගොල්ලෝ ඉන්වෙස් කරන්නේ මාකට් එකේ පීක් එකේදී. මාකට් එකේ පීක් එකේ නෙමෙයි ඉන්වෙස් කරන්න ඕන, මාකට් එක බොටම් එකේදී. මෙන්න මේ මැක්සිමම් ෆිනෑන්ෂියල් ඔපචුනිටි ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වෙලාවට. එහෙම වුණොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අපිට හැම වෙලාවෙම කන්සිස්ටන්ට් ගේන් එක ගන්න. ඕගොල්ලෝ හිතාගන්න ඒ විදියට හැසිරෙන්න මාකට් එකේ. හරිද? මේක ගොඩක් වෙලාවට 99%ක් විතර අපි ඉන්වෙස්ටර්ස් කරන්නේ ලොකු ලොකු අය පස්සේ යනවා. ඒගොල්ලෝ කරන කියන දේවල් පස්සේ ගිහිල්ලා ඒගොල්ලන්ට ගේන් එකක් අරන් දෙන්න තමන් උදව් කරලා තමන්ගේ තියෙන සල්ලි නැති කරගෙන තමයි වෙන්නේ. මේ අද මාකට් එකේ තියෙන ඒකම තමයි. ඉතින් ප්‍රශ්නේ තියෙන දැන් මේ අද 7500 ඉන්ඩෙක්ස් එක ඩ්‍රොප් වුණා. මේක ඩ්‍රොප් වෙලා මේක ඉන්ඩෙක්ස් එක දැන් තියෙන්නේ මෙන්න මේ ෆේස් 3 එකේද නැත්නම් තාම අපි ඉන්නේ ෆේස් 2 එකේද මන්දා. මොකද අපි 6100 මෙතන ගත්තොත් එහෙනම් ෆේස් 1 එක ස්ටාර්ට් කරා කියලා 8800 9000 මෙන්න මේ ෆේස් 1 එකේ මැක්සිමම් ගියා කියලා නම් මෙතනට එන්න තවත් පොයින්ට් 2000ක්වත් ඩ්‍රොප් වෙන්න ඕනනේ. එහෙමනම් 9000න් ඉඳලා ඒ කියන්නේ 7000ක් විතර වගේ 7500 මට හිතෙන විදිහට නම් එච්චර ඩ්‍රොප් වෙන එකක් නැහැ. නමුත් මාජින් කෝස් මේ එන විදිහ දිහා බලපුවාම ෂුවර් නෑ. දැන් අද පොයින්ට් 500ක් මාකට් එක ඩ්‍රොප් වෙලා තමයි ආයේ පොයින්ට් 100කට විතර එන්ඩ් උනේ රෙඩ් වෙලා. මම ඊයේ කිව්වා තව 100ක් විතර ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. නමුත් අද 500ක් ඩ්‍රොප් වෙලා දෙපාරක් මාකට් එක හෝල්ඩ් හෝල්ඩ් කරලා අන්තිමට චුට්ටක් රිකව වුණා. ඉතින් හෙට මේක ආරිකා වුණොත් හොඳයි. රිකව වුණොත් රිකව වෙලා කන්සොලිඩේට් වුණොත් ටික කාලයක් මේක සතියක් දෙකක් විතර කන්සොලිඩේට් වුණොත් අපිට හිතන්න පුළුවන් අපි මේ ෆේස් 3 එකේ තමයි දැන් ඉන්නේ කියලා. මොකද එතන ඉඳලා 7500 ඉඳලා ආපහු මේ පීක් එකට යන්න 9000 කර කීකට යන්න තව සෑහෙන මාර්ජින් එකක් යන්න තියෙන හින්දා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට තාම එක හරියටම කියන්න බැහැ. නමුත් අපි හිතනවා මේක දැන් මේ කන්සොලිඩේෂන් ෆේස් එකට එයි කියලා. ඕගොල්ලෝ තියෙන කල්පනාවෙන් තීරණ ගන්න ඉමෝෂනලි හැසිරීම වෙන්න එපා. ඕගොල්ලෝ මාර්ජින්ස් යූස් කරන්න හරි වෙලාවේදී මේ හරිනම් මං හිතන්නේ මගේ ඇඩ්වයිස් එක ඕගොල්ලන්ට මාර්ජින් තියනවා නම් යූස් කරන්න ඕන මෙන්න මේ පොයින්ට් එකේදී. දැන් මේ වෙලාවේ නැත්තම් තව දවස්වල් දෙකක් ගියාට පස්සේ. නමුත් අපි ගොඩක් ලඩ කරේ මාකට් එකේ පීක් එකේදී තියෙන වෙලාවට මේ මාර්ජින්ස් කරලා අපි ඔක්කොම වැරදි තීරණ ගත්තින් තමයි මෙහෙම වෙලා තියෙන්නේ. හරි. අම තව ඉන් වීඩියෝ එකකින් ඊළඟ සැරේ ඔයගොල්ලොත් එක්ක හම්බ වෙනකන් එහෙනම් දැන් මම නවතිනවා. ඔයගොල්ලෝ හැමෝම හිතලා තීරණ ගන්න. හොඳට හිතලා තීරණ ගන්න. මොලෙන් තීරණ ගන්න. හිතෙන් තීරණ ගන්න එපා. මොලෙන් තීරණ ගන්න. ඔය හැමෝටම ජය වේවා.